හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට බසා තිබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසනවා. ඒ අධික වර්ෂාවත් සමග මතු ඇති ගම් වතුර සහ නායම් අවදානම් හේතුවෙන්. දෙවේනි ප්‍රදේශ රැසකට රාත්‍රියේ 8 කිලෝමීටර් 100 පොත අද වැසී ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අරාබි මුහුදේ පැවති කැළඹීම අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීම ඊට හේතුවයි. තද වැසි තද සුළං සමග ප්‍රබල අකුණුද ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිල්වලාගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස සියමලාගොඩ මාර්ගය පානඩුගම මාර්ගය මෙන්ම කඹුරුපිටිය මාර්ග ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යට වුණා. මේ අතර කිරමෝයේ පිටාර ගලා තිබෙනවා. එහෙතුවෙන් දෙයන්දර මාකඳුර මෙන්ම සීනිපැල් ඇතුළු ප්‍රදේශවල පහත් බිම් යටව තිබූ අයුරු ඉමේ. නිල්ලගගේ පානසුකම ජලමාපකය මේ වන විට යම් ආකාරයක අඩුවීමක් තිබෙනවා. වර්ෂාපතන අඩුවත් සමගම විශේෂයෙන්ම දෙනියාය වැනි ඉහළ ගංගාධාර ප්‍රදේශවලට වර්ෂාපතන ලැබුණොත් පමණයි මේ ප්‍රශ්නය තවත් උග්‍ර විය හැකේ. ඊරාත්‍රියේ හක්මන මුලටියන මාර්ගයේ දෙනගම බටහිර ප්‍රදේශයේ 18:90 හා බොකුටු අතර පස්කන්දක් කඩාවැටීමෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධාය ලැබුණා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හක්මන පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙදිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග මේ ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී ඇති අතර හක්මන සිට කිරින්ද දක්වා ස්ථාන 9ක පස්කඳු කඩාවැටීමෙන් මාතර වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේද අවහිර වූ බව අප වාර්තාකරු පැවසුවා. ගාල නගරයට ඇදහැලුණු වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වුණා. මිලිද්දුව මාර්ගය, දංගෙදර මාර්ගය ඇතුළු තවත් මාර්ග කිහිපයක් යටව තිබුණේ මෙලෙසින්.